සාන දර්මදේශනා හන්නා කියල දාසියක් මියගෙහිල්ලා ඒ මලකුණ සුදු රෙදිිකඩකෝතලා අම සොහොනකට විසිකල දාලා තිබුණ. බුදුරජාණන් වහන්සේ තානියම මේ මහා වනාන්තරේ අමු සොහොනට වැඩම කරද්දි. දින ගණනාවක් පුරා කුණුවෙලා පනුවගහලා කුණවේගිය මේ මලකුණේ. අර ඔත්තලා තිබ්බ පාන්සකූල රෙදිිකඩ. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තෙෙන් මේ රිෙදිිකඩ ගනිදදි. මහපොළුව කම්පාවට පත්වෙනවා. ඒ රෙදිකඩේත් තිබක් පනුවන් සිටිය කියල සඳහන් වෙන. උන්හන්සේ ශ්‍රී හස්තයෙන් කින්න්නක මේ පනුවන් ඉවත් කරලා මේ මහා පාන්සකුල චීවරේ පිරිසිදු කරන්න ටඕන කෙලා හිතනකොට සක්‍ර දෙවියන් පැම්පොකුනකේ භූමිය මවන. ඒ පැම්පොකුණින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේම මේ රෙදිකඩ පිරිසිදු කරලාසිවුරක් හැටියට සකස් කරලා මේ චීවරය බුදුරජාණන් වහන්ේ පොරොණ මොහොතේත්. දෙවනි වතාවට මහපොලෝ කම්පාවට පත්වෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් දරාගෙන හිටිය මේ මහා පාන්සකුල චීවරය. මේ සම්බුද්ධ ශාසනයේ සාරිපුදත්ත හාමුදුරුවන්ටොත් මුගලන් හාමුදුරුවන්ටවටත් නෙම බුදුරජාණන් වහන්සේ පිරිනමුයි. මේ බුද්ධ ශාසනී දූතාංග ධාරයගෙන් අග්‍රස්ථානය ලබකු. තතිය ශාවක්‍යන් වහන්සේ බවට පත්විච්ච මහා කාශ්‍යප මහරාතන් වහන්සේට. එදා බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටිය මහා පාන්සුකුල චීවරය උන්හන්සේ ගලවලා මහාකාශ්‍යප මහරහත්තන් වහන්සේගේ අතට පත් කරලා මහාකාශිප මහරහතන් වහන්සේ දරාගෙන සිටිය දෙපට සිවර බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. මේ සිවුරු මාරුකරගෙන එදාසිියවරු පොරෝණ වෙලාවේ තුංගනි වතාවටත් මේ මහා පාන්සුකුල චීවරේ නිසාම් මහපොලෝ කම්පෞ්ඩ් පත් වුණ. එවැනි බුදු කෙනෙක් දරාගෙන සිටිය බුදු සිරුර ඉස්පර්සවෙච්ච ඒ මහාපාන්සකුල චීවරේ පොරොවන්න තරං සසර පින ලැබුණේ සංසාරි සිදුකරගත්ත මහාපුුණ්්‍ය ධර්මයන් නිසා මහාකාශප මහරහතන් වහන්සේ. දිනපතා නවතුමු ධර්ම දේශනා අස්ශ්‍රමණයකිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTubeුබ නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කන්න බෙලයිකරනය ක ලික් කරන්න. වස්සාන ධර්මදේශනා යුබ් නාිවඔස්සේ ප්‍රචාය වන මෙම සුමතුර ධර්මාණු ශාසනාවේ ප්‍රධහන අරමනවන්නේ රද්දලව කොටුගොඩ ලාහුල පාර නුම්මර එකසේ දහයින් නිෙවසේවිසූ මීට වසර නවකට පෙර ඔක්තුොම්පර් මසවිසි පස්සන දින පරලු සැපත් ே விின்சன்னப்புஹமி அදරණිය பேතුමාට සහ மீට වසර දහකට පெර பல்லு සපත් கே லிலிியன் மாார்கிரட் பெரா ධෑபர் மௌතුමිය ඇතුළු நමින් පරலு සபත් வර්க පரம்பறவே சீල්மதினாට පரலு சுகති පිණස பின் அனுமோதன் කරමින් ධனයන් අතර උතුම් ஓதானைையில் ධර්மதானுமைையில் பின் கමක්சது කිරීමයි. න්ම කුමාරගේ විින්සන අපපුහමී පියාණන්ගේ අභාාවය සීකරමින්, හොරහ සීලසුවරණ භික්‍ෂු ගිලන් මධස්ථානයේ වැඩවසන ගිලන් භික්‍ෂුන් වහන්සේ වෙනුවෙන් දහවල් ධනමය පුනිිකර්මයක් දසිදු කරනු ලපුවා. එවෙනුවෙන්, පின்பර දාකත්වයගෙන කටது කළේ இතාாலிிய ජனுவா நகரகரே සිடிින குුமாරගේ ලலிත්්‍රියන්ත පුதுනුවන් லீலිය දருපිරිස සහ සහෝදරියන් තිதின ඇතුළු පின் වදදූදருපිரிසයි. அது දේශකயானණන් වහන්සේ හොரණ சீලசුවරණ භික්‍ෂුගිලන් ධ්‍යස්ථන්නේනිර්ர்මාற்றுුව අධ පූජනීය ගලිகமුවේ ඥාானදීපස්வாමන් වහන්සේ අවසරයි අපහාමුදුරුවනே. සමන්තා චක්කවාලිසු අට්‍රා ගච්චන්තුදී ඒවතා සබ්දම්මන් මුනිිරාජස්ස සුනම්තු සගමොක්කදං දමසවන කාලු අයංබදන්තා දමසවන කාලු අයංබදංතා දමසාවෙන්නේ කාලු අයංබදංත නමුතස්සේ භගවිතුූ වරහතු සම්මා සබුද්ස් නමුතස්සේ භගවිතුූ වරහතු සම්මා සබුද් නමුතස්සේ භගවිතුූ වරහතු සම්මා සම්බුද්දස්ස හැමදිනාටම තිරුවන්සන්න ප්‍රාත්ථනා කරමින්, අදෝබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් මේ බුද්ධ සාසනයේ සෝභමාන කළ උතුම් මහරහතන් වහන්සේ නමකගේ ජීවිත කතාවක ඉතාම ආශ්ශරමත් සංසාරය උන්වහන්ස පෙර බුද්ධ ශාසනවල සිදුකරගෙනාපු මහා පින්කම් පෙළක, කං කීපයක් ගැන අද මේ ධර්මානු ශාසනවිද අපි කතා කරනවා ඒ තමයි මේ බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ දූතාංග ධාරීන්ගෙන් අග්‍රස්ථානය ලබපු උතුම් මහාකාශ්‍යක මහරහතන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ බුදුසිරුරේ දරාගෙන සිටිය මේ මහපොළොව තුම් වතාවක් කම්පාවට පත්වෙච්ච ඒ මහා පාන්සකූල චීවරේ දරන්න තරන් සංසාර මහාපුුණ්්‍යි ශක්තියක් තිබුණේ මහාකාශ්ිප මහරහතන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ උණහන්සේට රජවරු සිටුවරු රාජරාජ මහා මාත්‍යවරු ඉතා වටිනා සිවුරු පිරිකර පූජා කරත් ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ කල්පනා කරා. උණහන්සේ ශ්‍රාවකයන්ට ආදර්ශයක් වසේ පාන්සකූල චීවරයක් දරන්න ටෝඩ. එදා උන්නහන්සේ හිමිදිරි උදෑසන බුදුවැසි මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලලා පුන්නා කියල දාසියක් මියගෙහිල්ලා ඒ මලකුණ සුදු රෙදිකඩකොතලා අම සොහොනකට විසිකල දාලා තිබුණා බුදුරජාණන් වහන්සේ තනියම මේ මහා වනාන්තරේ අමු සොහොනට වැඩම කරද්දි ගණනාවක් පුරා කුණුවෙලා පනුවගහලා කුණුවේගිය මේ මලකුණේ. අර උත්තලා තිබ්බ පාන්සකූල රෙදිිකඩ බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් මේ රෙදිකඩ ගනිද්දි මහපොළුව කම්පාවට පත්වෙනවා. ඒ රෙදිකඩේත් තිබක් පනුවම් සිටිය කියල සඳහන් වෙනවා උන්හන්සේ ශ්‍රී හස්තයෙන් කින්න්නික මේ පනුවන් ඉවත් කරලා මහා පාන්සකුල චීවරේ පිරිසිදු කරන්න ටෝන කෙළ හිතනකොට සක්‍ර දෙවියන් පැම්පොකුනකේ භූමිය මවන. ඒ පැම්පොකුණින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේම මේ රෙදිකඩ පිරිසිදු කරලා සවරක් හැටියට සකස් කරලා මේ චීවරය බුදුරජාණන් වහන්සේ පොරෝණ මොහොතේත් දෙවනි වතාවට මහපොලෝ කම්පාවව්ට් පත්වෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් දරාගෙන හිටිය මේ මහා පාන්සුකුල චීවරය. මේ සම්බුද්ධ ශාසනයේ සාරිපුත්්ත හාමුදුරුවන්ටොත් මුගලං හාමුදුරුවන්ටවත් නෙම බුදුරජාණන් වහන්සේ පිරිනමුයි. මේ බුද්ධ ශාසනී දූතාංග ධාරයගෙන් අග්‍රස්ථානය ලබකු තතිය ශාවක්‍යයන් වහන්සේ බවට පත්ච්ච මහා කාශ්‍යප මහරාතන් වහන්සේට. එදා බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටියේ මහා පාන්සුකුල චීවරය උන්නහන්සේ ගලවලා මහාකාශ්‍යප මහරහත්තන් වහන්සගේ අතට පත්කරලා, මහාකාශිප මහරහත්තන් වහන්සේ දරාගෙන සිටිය දෙපට සිවර බුදුරජාණන් වහන්සේ පිළිගත්ත. මේ සිවුරු මාරුකරගෙන එදා සිවුරු පොරෝණ වෙලාවේ තුංගනි වතාවටත් මේ මහා පාන්සුකූල ජීවරේ නිසාම් මහපොලොෝ කම්පෞව්ඩ් පත්තුුණන. එවැනි බුදු කෙනෙක් දරාගෙන සිටිය බුදු සිරුර ඉස් පර්සවෙච්ච, ඒ මහා පාන්සකුල ජීවරය පොරොවන්න තරන් සසර පින ලැබුණේ සංසාරි සිදුකරගත්ත මහාපුුණ්්‍ය ධර්මයන් නිසා මහාකාශ්‍යප මහ රහතන් වහන්සේට. උන්හන්සගේ උදාන ගාථ කීපයක් සඳහන් වෙනවා. උන්හන්සේ දූතාංග ධාරීන්ගෙන් අග්‍රස්ථානය ලබපු කෙනෙ. මහා වනාන්තරයම වැඩසිටිමින්, පිඩ පාතෙන්ම යැපෙමින් කුටි සෙනසුන් වලට පවාන්න ඔොයා. මේ අහස සීමාකරගෙන මහා වනාන්තරවර ආර්‍යගතව සොහොන්භූමිවල උන්හන්සේ බොහෝ කාලයක් වැඩසිටී. හුද කලාව ප්‍රිය කරමින් බොහෝ කාලයක් පිප්පලේ ගුහායි වැඩසිටියේ බව දරමී සඳහන් වෙන. ඒ මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ උදානගාතා. උදාන කියන්න පින්වතුනේ. මහරහතන් වහන්සේලාගේ ජීවිත කතාවල උන්හන්සේලා පිරිනිවන් පාණ් පෙර, උණහන්සේලාගේ මොවන් දේශනා කරන ප්‍රීතිවාක්්‍ය උදානගාතා. එත් තේර ගාතා හැටියට සඳහන් වෙනවා. තේරී ගාතා කෙන රහත් භික්‍ෂණීන් වහන්සේලගේ උදානවාක්්‍ය. මේ තේර ගාථාවල සඳහන් වෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සගේ බොහොම ලස්සන උදානගාතාකයේ පයක්තිය. බලන උන්නහන්සේලා මේ බුද්ධශාසනය තුළ තු මරහතන් වහන්සේලා හැටියට ශ්‍රාවකයන් වහන්සේලා හැටියට කටයුතු කරද්ද උන්වහන්සේලාගේ අදහස් සිතුවිලි මහාකාශප මහරහතන් වහන්සේ දේශනා කරනවා සමූහයා සමඟ ගැවසීමට කැමති නොවෙන්න කියන එක බොහෝ පිරිස් වටකරගෙන වාන්සේ කරන්න කැමති නොවෙන්න කියන එසේ ගැවසීමෙන් සිත විකෘති භාවට පත්වන බොහෝ පිරි සැසුරු කරගෙන ඉන්නකොට හිත විසිරේු. සමාධිය ලබාගන්නත් අපහසුයිකින්. බලන්න බොහෝ පිරිස වටකරගෙන ඉන්නකොට. බණක් භාවනාවක් කරන්න සමාධියයක් වඩන් අවස්ථාවක් නැවිවේකයක් නෑ. නොයෙක් නොයෙක් දෙනා මුල්කරගෙන සංග්‍රහ කටයුතු සිදුකරන්න සිද්ධවීමත් දුකක්කෙන්. එයා තරහවී මෙයා තරහව එයාගේ හිතහදන්න ඕනේ මේ විදියට හිතහිතා වැඩකටයුතු කරන්න යෑමත් දුකක් කියය. මෙන්න මේ කරුණු නුවනින් දැක සමූහයා සමඟ ගැවසීමට කැමති නො වෙන්න කියලා. මේ මහාකාශිප මහරහත්තන් වහන් සිකි උදාන. කුලයන් වෙත නොයලබෙන්න්න. කුලයන් වෙත එලමීමෙන් සිත විකෘති භාවයට පත්වෙනවා. සමාධිය ලබාගන්නත් අපහසුයි. කුලයන්හි ඇලුණු තැනැත්තා නිවන්සුවෙන් ඇත් වෙලා යන. එතන කුලයන් කියල කෙන පවුල් මේ අපේ ඒදායික පවුල මේ අප ඒදායක පවුල, මේ අපිට ගොඩක් කඋදව කරනයි. මේ විදියට ඒ ඒ අඇත්තෙක්ක බැඳී මැතිකරගෙන ඒ ඒ දායකැන් වෙනුවෙන් අපි යන්න මෝනේ ඔවුන් අපිට මෙහෙම උදව් කරලා තියනවා ඒ අයගෙන් නිවසට යන්න මෝනේ මේ විදියට හිතහිතා ඒ අඇත්තෙක්ක බැඳීමෙන් කටයුතු නොකරන්න කිය. ඒ විදියට බැදීමෙන් කටහිතු කරන්නගේ හම සමාධයක් වඩන්න තපහ සොය කියය. එවැනි, ඒ ඒ දායක පවුල්ලට බැඳීමෙන් කටයුතු කරන කෙනා නිවන්මගෙන් ඇත් වෙලා යනො කියල. ලාබ සත්කාර මඩ ගොහොරුවක් වැනිය. ඒ සියුම් හුලක් වැනිිය. නින්දිත පුරුසයා හට ලාභ සත්කාරවලින් වෙන්වීම ඉතාම අපහසුයික. දැම් බලන්න මේ මහරහතන් වහන්සේලා ලාබ සත්කාර කීතිප සංසා දකින හැටි. ඒවට ඇලුන් නොකරන්න ඒවට ආසා නොකරන්න ඒවැෙන් ඇත් වෙලා යන්න කියෙන්. හැබැයි. ඒට ඇලුම් කරන පුද්ගලයාට මේ ලාබ සත්කාරවලින් ඇත්තනව කියන එක නම් කරන්නපුොළුවන්දයක් නෙමයක ඒවට ආසාකිරේ. කිසියම් භික්ෂුවක් සිව් පසෙන් නොවැලි ඒ වලඳනවා නම් එසේ වදනයේ භික්ෂුව ඒ කාන්තෙම්ම මේ ලෝකයේ කොතන ජීවත්තුවත් නිවන කරායන ධර්මාවබෝධය කරායන කෙරෙක්. එක තේරුම තමයි සිව්පසේ පරිහරණය ක්‍රද්ධි ප්‍රත්ථතිය වෙක්ෂා කරන්න. ජීවර පින්ද පාත සේනාසන ගිලම් පස. ඒවා නුවනින් සලකා ඒවට නොවැලි ඒ පරිහරණය කරන්න කියෙන නිවන කරා යන කෙනෙක්නා. ඉළඳට උන්වහන්සේ උදාන ගාථාවක පෙන්නනවා බොහෝ වැඩ කටයුතුවල නොයදෙන්. කල්්‍යයාන මිත්‍රයන් ඇසුරු කරන්න එසේ නොවනය දුරිම්ම දුරු කරලදා සිව් පසේ ලබා ගැනීමට උත්සාහ නොකරන්න කිය. කල්්‍යාන මිත්‍ර ආශත්‍රය කරන්න. මේ නිවන් මඟට උපකාර කරන නිවන් මඟට අනුබ්‍රහදක්වන ධර්මමාර්ගයට උපකාර කරන කල්්‍යාන මිත්‍රයන් ඇසුරු කරන්න. ධර්මමාර්ගයට උදව් නොකරන පාපමිත්‍රයන් දුරින්ම දුරුකලදානකින්. යම් කිසි කෙනෙක් සද්ධාව නැත්නම් වීරිය නැත්නම් මේ ධර්මය මාර්ගය යන්න උනන්දුවක් උත්සාහයක් වීරයක් නැත්නං එවනි පුද්ගලයන් දුරිින්ම දුරු කරලාදානකින්. සිව්පසයේ ලබා ගැනීමට උසාහ නොකරන්න කිය. කොහෝමහරි හොඳ ප්‍රනීත ධානිටිකක් හොයාගන්න ඕනේ. කොහොමහරි හොඳ කුටියක් හදාගන්න ඕන. එතකට මේ විදිහේ සිතුවිලි වලින් සිව්පසේ ලබාගැනීම පිණිස උත්සාහ නොකරන්න කියලා. බොහෝ වැඩකට ඒතුවල නිරත්ත නොවන්න. තමාට යහපත් නොවන එබඳු වැඩකටයුතුවල ේදීමෙන් කුමන පලයක්ත. එයින් සිදුවන්නේ කය වෙහෙසීමයි. සිත ලාන්තවීම දුබලවීමයි. අවසානයේ දුකට පත් වෙනේ තැනැත්තා සිතේ සැපයක් නම් ලබන්නන්නෑ කියට. එදකොට මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේමේ හැම ගාථාවකිම පෙන්නන්න විවේකසුවේ භාවනාවට සුදුසු විදිහේ විවේකයකිම මිනිස්සු අතරේ ගැවසෙන් නැතුව පුළුවන්තරං හුද කලා විවේකෙම වාසය කරන්න කියලා උපදෙස් දෙන්නේ. උටඟූ චපලෝ භික්ුව පාන්සකුල සිවුරු පෙරවූ පමණින් සුන්දර වෙන්නේ. ඔහු හරියට සිංහ හම්පොරවාගත්ත වඳුරෙක් වගේ කිය. බලන්න මේ මහරහතන් වහන්සේලාගේ උදානවා්‍යය. හි යම්කිසි භික්ෂුවක් බොහොම උඩංගොයි චපලයි හැබැයි පාන්සකුල සිවුරක් දරාගෙනන්න. බිම බලාගෙන පාන්සකුල සිවරු පොරෝගෙන, භික්‍ෂුවක් වගේ වෙස්වාලගෙන හිටියත්. උඩගු කෙනෙක් නං චපල කෙනෙක් නං මහාකාශිපක මහරහතන් වහන්සේ උපමාවකට පෙන නොයා හරියට සිංහම් පොරෝගත්ත වඳුරෙක් වගේ කියන. පාන්සුකුල සිවුරක් පොරෝගෙන හිටපු පමණින්ම භික්ෂුවක් වෙන්නෑ කියලා. එහෙත් උඩගු නොව චපල නොව ඇසකණ නාසයාදී ඉන්ද්‍රියන් මැනවින් රැකගත් පාන්සුකුල සිවුරු පෙරවූ කල්හේ ගිරි ගුහාාවක වාසය කරන සිංහරාජයෙක් මෙන් තාමස් සුන්දර ජීවිතයක් ගත කරන්න පුළුවන්ගේ. යම් කිසි කෙනෙක් උඩඟු නැද්ද චපල නැද්ද තමන්ගේ ඇස කණ නාසේ දිවකය මනසකිෙන මේ ආයතන ඉන්දුයන් දමනය කර ගත්ත බොහොම සංවර කෙනෙක් නම් පාන්සකූල චීවර දරාගෙන ධර්මමාර්ග ගමන් කරන එවැනි භික්‍ෂු අකුපමා කරනවා ගිරි ගුහාාවක වාසය කරන සිංහ රාජයෙක් වගේ බොහොම අභිමානවත්. පැවිදි ජීවිතයක් ගත කරන්න පුළුවන් කියල. මේ බුද්ධශාසනයේ බුදුරජාණන් වහන්සේ හැරුණු විට දූත ගුණෙන් අග්‍රස්ථානය පිහිටන්නේ මමයි කියෙන උවහන්සේ උදානයක් කියන මම තමයිෙන බුදුරජාණන් වහන්සේ හැරුණහම දූත ගුණෙන් දූතාංග ධහරීගෙන් අග්‍රම කෙනා මමයි කියන මට සමානයකෝ මේ බුද්ධ ශාසනය වෙන කොහෙවත් නෑක දුරජාණන්හන්සේ හැරුණනට පසේ මට සමාන කරන්න පුළුවන් දතාංග ධාරී කෙනෙක් මේ ලෝක කොහෙවත්නයකෙන් මාවිසින් ශාස්ත්‍රෝන් වහන්සේ ඇසුරු කරන ලදී බුදු සසුනේ කටයුතු කරන ලදී බඹ සරවාසය කරන ලදී මෙයින් මතු ඉපදී මත්නන්නෑකෙන් බලන්න මහරහතන් වහන්සේලගේ උදාන මා විසින් රාගාදී සියලු කෙලෙස්් නසන ලදී සියලු භවයක් වනසන ලදී දැම්ම සියලු බැදීම්වලින් බිඳදැමු ඇ රජකුමෙන් ආශ්‍රවයන් ශේකරමින් වාසේ කරන කෙනෙ සියලු කෙලිස් වහනය කළ ආශ්‍රව ශල සියු බැදම් සුුණු විසුණු කරලා දාලා බැඳීම් බිදධ දම වූ ඇට්්‍රාජයක් වගේකිනම වාසේ කරන්න. බුද්ධ ශේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණි මට යහපතක්මයුණේ මාවිසින් ත්‍රවිද්‍යාවල බාගත්තා බුද්ධ වාාසනයේ සම්පූර්ණ කරගත්තා. සිව්පිලි සිම්බියාපත් අෂ්ට සමාපත්තේ ශඩාභිච්ඥා ලබාගත්තා. මං මේ බුද්ධ ශාසනයේ සම්පූර්ණ කරහා කියනවා. ඒ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උදානවාර්්‍ය කීපයක්. ප්‍රගතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ජීවිතයේ ඉතාම ආශ්ාරමත් කරුන් කේපයක් උණහන්සේ සසරේ, කල්ප ලක්ෂයකට පෙර පිවුමතුරා බුද්ධ ශාසනයේ පටන් කල්ප ලක්ෂයයක් පුරාවට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මුණගැහිල මේ බුද්ධ ශාසනය පැවිදි භාවේ ලබාගෙන මේ ගෞතම බුද්ධ වාාසනය මුණගහනත්තෙක් උණහන්ස සසරි කරපු පින් අංකීපයක් අපි මේ ධර්මාණු ශාසනාව තුළ කතා කරනවා කල්ප ලක්ෂයකට පෙර පිවුමතුරානමින් බුදුරජාණන් වහන්සේ නමත් මේ ලෝක පහලවෙේ උහසේ ලෝක පහල වෙලා වැඩඉන්න කාලේ මේ කෙනඒ නගර හිටපු බොහෝම දනවත් සිටුවරේ. පංහතුමි සිටුවරේ කියලා කියැන නගර ඉන්න ධනවත්ම කෙනා. ඒ නගරඉන්න බොහෝම අපි සාමානිගම නගරඉන්න කෝටිපතියක්ය නගරයේ පලවෙනි ධනවතා පලවෙනි සිටුවරය. දෙවනි ධනවතා දෙවනි සිටුවර හැටියට හැදන්න. එදා මේ මහා පින්ංවන්ත කෙනා තු බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලි බොහෝම දනවා සිටුවර. ඔහු කල්පනා කරාම බුද්ධ ප්‍රමුක සංගයා මගේ සිටු නිවසට වඩම්මලා ධානයක් පූජ කරන්නට ඕනේ දවසක් බොහෝම ලස්සනට මල් සකස්කරගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න්න ගිහිල්ල උන්වහන්සේට දානයට ආරාධනා කරන්න ගේ වෙලාවේ ඇසින් දකිනවා බුදුරජාණන් වහන්සේ මහා සංගේ ආතරදී ඒ සංගේ ආතර වැඩ සිටියෙන් නිසභ කියන මහරහතන් වහන්සේට මේ තමයි මගේ බුද්ධ ශාසනය දූතාග ධාරයගෙන් අග්‍රම කෙනා කියලා අග්‍රස්ථානී පිරිනමල් ඒ තමයි ඒ බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ අගසෞදනම ඇරුණුකට ඒ බුද්ධ ශාසනය වැඩ සිටිය ඊළඟ තුන් එනි කෙනා එදා ඒ නිස මහරහතන් වහන්සේට දතාංග ධාරීගෙන් අතරයිකන අන්ග්‍රස්ථානය පිරිනමනව දැකළ තමන්ගි හිතෙත් ඇතිවු අනේ මටත්. අනාගත බුද්ධ ශාසනයක මේ වගේ බුදුකෙනෙගින් මේ වගේ අග්‍රස්ථානයක් ලබන්න පුළුවන්න්නක් කොච්චර දෙයක්ද. ඒ සිතුවිල්ල හිතේ දරාගෙන බුදුරජාණන් වහන්ේ මුණ ගැහිල්ල උන්නහන් සිට බන්ධනා කරලා ආරාධනයක් කරා ස්වාමීනී භාකිතුන් වහන්සේ හෙට දවසේ මගේ නිවසට මේ ආරාමි වැඩඉන්න සියලුම සංගයා සමගේ වගේම මේ නගරේ. මේ ආසන් ආරාමවලයි අනිෙක් සංඝයාත් සමග මගේ නිවසට දානයට වඩින සේක්වා. විමසනවා සාමීනී භාකතුන් වහන්ස භික්‍ෂු සංගයා මේ වෙනකොට කියීනමක් පමණ වැඩයින්නවාද. ඒ වෙනකොට විමසල දැනගත්තා හැටාට දහසකට ආසන්න සඟපිරිසක්. බුදුරජාණන් වහන්සේ සමග යාාශත්‍රය කරගෙන වැඩ සිටියයි දය නගරේ. ඒ සියලු දෙනාට ධනයට ආරාධනා කරා. එහහි මාරාධනා කරලා ගිහිල මොකද නගරේ දනවත්ම සිටුවරයා ධහනයේ සූදානන් කෙරෙවුණ. නගරේ සරසල දන්සැල් බොහොම ලස්සනට මණ්ඩප සකස් කරලා බුද්ධ ප්‍රමුක හැටට දහසක් සංඝයාට ධානය සූදානන් කරා. පසූදා බුදුරජාණන් වහන්සේ හට දහසක් මහරහතන් වහන්සිලා පිරිවරාගෙන්. මේ සිටුවරයාගේ නිවසට දානයට වැඩම කරා. දැන් බොහොම ලස්සනට දානසාලාවෙ බුද්ධ ප්‍රමුඛ සංගයා වඩාහින්ද ල ධනයට සියලු කටයුතු සූදානන් කරලා. එලිල්ට ඇවිල්ල බලනකුට දකිනවා පාතරයක් කරගෙන නගරි පිණඩපාති වඩින නිසබ මහරහත්තන් වහන්සේ. දූතාංග ධානීන්ෙන් අග්‍ර මේ මහරහතන් වහන්සේ. ඕහ ඒවිලි කල්පනා කරා, මම බුදුරජාණන් වහන්සේට දැනුන්දුන්නේමී නගරි වැඩඉන්න සියලුම සංගයා. මගේ දානීට වඩම්මන්න කියලා. ඇයි උණහන්සේ පමණක් වැඩිය නැත්ති. කමක්නේ මං උන්වහන්සේට දාන පිළිගන්නන්නංකු කියලා. ගිහිලා උන්නහන්සිට වන්දනා කළ සාමීනයේ ඔබහන්සගේ පාතරී මගේ අතට දෙන්න කියලලා පාත්තරී අරගෙන ගිහිල්ල. ප්‍රනීත විදිහෙටම පාත්තරීට දාානය පුරවල එළියට පැම්ණීලා. නිබ මහරහත්තන් වහන්සේට දානය පාත්‍රී පූජකරා. පූජ කරලා වන්නනා කළ ආරාධනා කරා සාමිණි උබහන්සේ මගේ නිවසට වඩිමු. දානෙ වලදන්න නිවසේ බොහම ලස්සනට ආසන පිළිගන්නල සකස් කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේත් වැඩඉන්න. දහස්කනන් සංඝයාත් වැඩයින්න. ඔබහන්සිත් වඩින්න කිල ආාධනාවක් කර. ඒවිලේවඋන් වහන්සේ ආරාධනාවට නිවස ඇතුලට වඩින ආරාධනාව ප්‍රතික්ෂේප කරලා, හන්ේ දාන පාත්‍රයේ රැගෙන උණහන්සේ ආපහ වැඩිය. ඒ වෙලා මේ සිටුවරයාගේ හිතට ඇති වුණා ඇයිුන්හන්සේ බුදුරජාණන් වහන්සේත් වැඩසිටිද්ද. මේ තරම් මහරාතන් වහන්සේලා ශ්‍රාවක්‍යෝ මගේ නිවස ඇතුළේ මේ ධානයට වැඩම කරලා වැඩසිටිද්ද. ඇයි උණහන්සේ පමණක් මගේ නිවසට වැඩමකරේ නැත්තේ. එදා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට ධානයේ පිරිනමල මේ දනවස් සිටුවරයා බුදුරජාණන් වහන්සේට වන්දනා කළකින ස්වාමීණේ. උබහන්සේ මේ මහා රහතන් වහන්සේලා සමඟ මගේ නිවසට වැඩම කරලා දානයට සූදානන් වෙන මුොහොතේ. පාරි පිඩපාත වඩින නිස මහරහතන් වහන්සේමන් දැක්. මහුන් වහන්සේට ධානේ පාත්‍රීට පිළිගන්නවල ආරාධනා කර නමුත් උන්හසේ වැඩියේ නෑ ප්‍රතික්ෂේභ කරයි ස්වාමීණයේ කියලැහෝ. ඒ වෙලේ පියවමතුරා බුදුරජාණන් වහන්සේ, අර සංඝයා ඉදිරියේ නිසභ මහරහතන් වහන්සේගේ ගුණවරණා කරන්නටේ දුන් සිටුවරය තතාගතයන් වහන්සේ මේ ශ්‍රාවක්‍යන් වහන්සේලා රාජරාජ මහාමාත්‍යවුරු සැදැහවත් දායකයන්ගේ දානාරාධනා පිළිගෙන වැඩම කරාට මාපුත් නිසභ මහරහතන් වහන්සේ එහෙම දානය පිණිස නිවසකට වඩින්නෑ උහන්සේ පිඩ පාතිෙන්මයි ඇැපෙන්. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ රජවුරු සිටුවරු සකස් කරල පෝජා කරන කුටි සෙනසෝ නාරාම පිළිගත්තට නිසභ මහරහතන් වහන්සේ කුටියයක් ඇතුළ වැඩයින්න. උහන්සේ අහසසේමා කරගෙන එළි මහනිෙමයි වැඩයි. උණහන්සේ රජවරු සිටුවරු ආදී සද්ධවන්ත ශ්‍රාවකෝ බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයන්ට මොන තරන් සියුරු පිරිකර පෝජා කරත් නිස මහරහතන් වහන්සේ, උන්හන්සේ තුන් සීවරෙන්මයි යැපේ පාන්සකුල චීවරමයි දරන් උහන්සේ දූතාංග ධාරීගෙන් අග්‍රයි කියලා නිස මහරහතන් වහන්සකි ගුණවරනා කරන්නට තුන්. ඒ වෙලාවෙම සිටුවරයා තවත් හිත පහදවාගෙන සාමීනී ඔබෝහන්සේ අද පමණක් නොයි දින හතක්ම මේ මහා සංගයා සමඟ මගේ නිවසට දානයට වඩින සේක්වා කියලා දින හතක් පුර. මේ නිවසේ බොහෝම සද්ධාවෙන් බුද්ධ ප්‍රමුක සංඝයාට දම් පිළිගැන්නු. දින හතක් පුරා දන් පිළිගන්නල අවසාන වන්දනා කල කියයාහිට්‍යය සාමීනී භහක්්‍යතුන් වහන්සම බොහෝම සද්ධාවෙන් දින හතක් බුද්ධ ප්‍රමුක මේ දහස්ගනම් මහරහතන් වහන්සේලාට ධනයේ පිළගැන්නු. මගේ හිතේ පැතුමක් තියෙනවා. ඒ තමයි මං මේ රැස්කරගත්ත මේ පින් බලේ ධානාදී පුුණ්න්න්‍ය බලය. මට අනාගත බුද්ධ ශාසනයක මටත් දූතාංග ධාරීගෙන් අග්‍රස්ථානය ලබාගෙෙන්. ඒ නිස්ස මහරහතන් වහන්සේ මෙන් අනාගත බුද්ධ ශාසනයක තතිය ශ්‍රාවකයන් වහන්සේ බවට පත්වෙන්න මට මේ පිනෙන් වාසනාව ලැබේවා කියලා තමන්ගේ ප්‍රාර්ථනාව සිහිපත් කරා. බුදුරජාණන් වහන්සේ පිවුමතුරා බුදුරජාණන් වහන්සේ බුදු වැසිම් බැලවා මේ සිටුවරයකි මේ ප්‍රාර්ථනා විෂ්ට වෙනවාද. ඉස්්ට වෙනවා. තව කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් බුදු කෙනෙක් ලෝක පාලවෙනවා. ඒ පහළවෙන කාලයේ ඔබ ඒ බුද්ධ ශාසනයේ ත ශාවකයන් වහන්සේ හැටියට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නමින්. දූතාග ධාරීගෙන් අග්‍රස්ථානය ලබාගෙන ඔබ ඒ ගෞතම බුද්ධ ශාසනයේ සෝභමානකරමින් නික්ලේශී මහරහතන් වහන්සේ නමක් බෞට්ට පත්වෙනවා කියලා. එදා කල්ප ලක්සේකට පෙර පිවමතුරා බුදුරජාණන් වහන්සේ බුදුමුවින් විවරණ ලබා දෙන්නට දන්න ඒ තමයි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ කල්ප ලක්ෂේකට පෙර බුදු කෙනෙක්ගෙන් විවරණ ගත්ත හැටි උන්වහන්සේ ධෝතාංගධාරීගෙන් අග්‍රස්ථානය ලබන්න ගෞතම බුද්ධ ශාසනය තතිය ශ්‍රාවකයන් වහන්සේ බවට පත්වවෙන්නත් විවරණ ගත්තේ විදියට ඒ ජීවිතේ බොහෝ පින්කංකරගත්තා ඒ බුද්ධසාාසනී බොහෝ දම්පිං අංකරගෙන මරණම් මතු දෙව්ලො ඉපදුණු. ඔහු දෙව්ලොවින් දෙව්ලුවට බොහෝ කාලයක් දිවිය සැපසම්පත් විඳගෙන ඒ රැස්කරගත්ත පින් ගෙෝමිං දෙව්ලොව බොහෝ සැපසම්පත්ති ඉද. මීට කල්ප අනුවහකට පෙර විපස්සී කෙන බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළවන්. විපස්ස බුදුරජාණන් වහන්සේ පහළවෙච්ච කාලේ මේ මහා පින්වන්තකිෙන දෙව්ලොවි මනුලොව ඇවිල්ලා ඒ වෙනකුට අරහසරි බොහෝ රැස්කරගත්ත පින් දෙව්ලොවින් දෙව්ලෝට ගවල කල්ප ගාන බොහෝ පින් ගෙවිලා තිබුණ. ඔහු මනුලව ඉපදුනා ඉතාම දුප්පත් පවුලක බ්‍රාක්්මණ පවුලක බමනෙක් වෙලා ඉපද ොහෝප දුපත් බමුණෙක්ොහ. අර සසරේ පෙරුම් පුරාගෙනක බිරිඳ ඒ ජීවිතත් බැමිණිය හැටියට ලැබුණු හැබ මේ අයගේ දිලිඳදුකම නිසා බොහෝම අසරන විදිහට මේ බමුණයි බැමිණි ජීවත් වනා මේ දෙන්නටම උඩුකයි වසාගන්න තිබනේ එකම සලුුවයි කියන. ඒ කාලි රෙදිහිංග කාලය බොහොම ධනවත් රජ පවල්ලලාය සිටුවරු තමයි වටිනා සලුපිළි ඒ අයට තිබුුණි. හෙදකොට උඩුකයි වසාගන්න සාමියට බිරිඳට දෙන්නටම තිබිලා තියෙන්නේ එකම සලුවයි ඒ නිසා ස්වාමියය සමහරලාවට නගරෙ කොහ හරි ගමනක් යනෝන බිරිඳ නිවසට වෙලායින්. බිරිඳ කොහේ හරි ගමනක් යනවනම් ස්වාමිය ගෙදරට වෙලායින් මොකද එක්කම සල්ුවයිතීන ූඩු කයි වසාග. ඔය අතර මේ බමුණට ආරංචයක් ලැබුණ බුදු කෙනෙක් පහළ වෙලා මේ ආසන්න ආරාමයක බුදුරජාණන් වහන්සේ මේදිනවල වැඩන්න. බුදුරජාණන් වහන්සේ දහම් දෙසනෝ විපස්ස බුදුරජාණන් වහන්සේ මීට කල්පානුවයකට පෙර පහළ වුණේ උවහන්සේ දහම් දෙසනො උන්වහන්සේගේ පියතුමා තමයි බන්ධුම රජතුමා මේ රජතුමා බොහෝම සද්ධවි මවි පස්ස බුදුරජාණන් වහන්සේට ආරාමත් සෙනසුන් කරවල දම්පෙන් අංකරවුණන රජුුවත් බොහොම සද්ධාවන්තයි නිතර බණහන්නේ මේ ආරංචය කනවැටුනට පස්සේ මේ බමුණ හිතුවා අනේ මටත් බණහන්න තියෙනවනම් මහත්තාසයි බදුරජාණන් වහන්සේ තුන්්‍යම් රාට්‍රී දහම් දෙසර. ඒ කාලි තුන්‍යම් රාට්‍රී ැනෙ රෑ බණන පටන්ගත්තාම. පහුදා එලිවෙනකම්ම තුන්්‍යම් රාත්‍රියයක්ම රාත්‍රී පලවනියාම දෙවනියාාම තුංගෙනයාම පසුවදාවද්දේ අරුුණෝදය වැටෙන තෙක්ම ඒ ධර්ම දේශනාව සිදු කරන්න. හැබැයි බැමිණියත් එ කතාවනා අපේ අවාසනාවන්තකම අපි දෙන්නටම එකට බණහන්න යන්න බෑ මොකද අපි දෙන්නට තියෙන උඩුකය වසාගන්න එක සලුවයි. දු කෙනෙක් මුණගහෙන්න්නේ යනකොට බනහන්න යනකොට බුද්ධ ගෞරුවෙන් අපි යන්න ටෝන ඒ නිසා මම බනහලාඉන්නම් ඔබ ගෙදරට වෙලා ඉන්න කියලා බමුණ බැමිණියයට දැනුන්දීලා එදා විපස්ස බුදුරජාණන් වහන්සේකෙන් බනහන්න පිටත් වන හර තිබිච්ච එකක්ම සලූ දැන් උඩට පොරෝගෙන උඩු කය වසාගෙන මේ සලූපොරෝගෙන ගිහිල්ල දම්සභා මණ්ඩපේ වාඩි වෙලා බොහොම සද්ධාවෙන් බණහන්න සූදාන ව විපස බුදුරජාණන් වහන්සේදා බඳුම රජ්ජිරුව තැවිල බණහන් අර පිරිසත්තක භික්ෂු භික්ෂුනිී උපාසක උපාසිකාවන්ට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව කරා එදා මේ ධර්ම දේශනාව ගැන බොහෝම සද්ධාවේ බනාහගෙන ඉන්නකොට ධර්මය තුළ හිත අප්‍රමාණ පැහැදීමකට පත්තුළ හිතේ විශාල ධර්ම ප්‍රසාධයක් ඇතිවුණ රාත්‍රී පලවිනියාමි බුදුරජාණන් වහන්සේ ඒ ධර්ම දේශනා කොට සවසන් කරනකොට ඒ වෙලාවෙ කල්පනා කරා අනේ මට මේ ධර්මය වෙනුවෙන් යම් ධර්ම පූජාවක් කරන්න තියෙනවන මටත්යම් පරිස්කාරයක් පූජ කරන්න තියෙනවන් ඒ වෙලාවේ සමහරයි තම තමන් අරගෙනපු පරිස්කාර බුදුරජාණන් වහන්සේට පූජාකරා. ඒ වෙලාවෙ තමන්ට අතේ තිබුණේ තමංගා මොකුත්නේ අර පොරෝගරන්න සලුව කල්පනා කරා කමක් නෑ. මම මේක බුදුරජාණන් වහන්සේගේ මේ දරමීයට පූජාවක් හැටියට මේ සලුව පූජ කරනවා කියලා මේ සලුව නමල අතේ තියාගෙන බෝම සද්ධාව සලු අරගින් නැකිට්ට. නැකටල බුදුරජාණන් වහන්සේ දෙසට පියවරක් දෙකක් ඉදිරියට තියෙනකොට මතක් වුණා මම සලුව පූජාකරෝද. මගේ බිරිද බැමිණට එලියටවත් බැහැල කොහෙවත් ගමනක් අතයාගන්න බැරිවෙයි. අපි දෙන්නටම තියෙන්න මේ සලුව විතරයි. අනි අපි තරන් අවාසනාවන්තය අපි තරම් පවකාරය. අපිට එහෙම පූජ කරන්නවත් දෙයක් නෑන කියලා ආපස්සට හිතුුණ. අර සලුව අතට පූජ කරන්න ගත්ත සලුව වාරගෙන ආපහෝ වාඩිිය වුුණා. වාඩිවෙලා හිත හදාගෙන. දැන් හාත්‍රී දෙවනියාමේ බුදුරජාණන් වහන්සේ ආය මත් මේ ධර්ම කරුණු විස්තර කරමින් ධර්ම දේශනා කොටස පැවැත්තුව. රාත්‍රී දෙවනියාමෙත් බනහල අවසන් වෙනකොට බොහෝ පිරිස ධර්ම පරිස්කාරපූජා කරක්. ඒ වෙලාවෙ මේ බමුණග හිත තවත් පැහැතු. මම කොහොම හරි මේ සලූ විතරයි මට තියෙන මමද කොමරි මේ සලු පෝජ කරනවා කියලා. ආය මත්තර සලුව නමල අතේ තියාගෙන් හිස මත තියාගෙන පියවර කීපයක් බුදුරජාණන් වහන්සේ දෙසට ඉදිරියට ගියා. ගිහිල්ල බුදුරජාණන් වහන්ේ ළඟට යනකොටම ආයි ආයි හිතට වදේ නො හිතට තක්කෙන. අනේ මම මේ සලූ පූජාකරොත් බැමිණයට කොහිවත් යාගන්නොත් එලිටවත් බැහගන්න බැරිවේ. අපි දෙන්නටම තියෙන්නේ උඩු කයි වසාගන්න මේ රෙදි කඩ විතරයින. ආය මත් හිතට මේ කාරණය සිහිවුුණානේ මංවගේ අවාසනාවන්තේ. මට බුදුරජාණන් වහන්සේගේ මේ හපු බණපදයට මට පූය කරන්න දෙයක් නෑනවය කියලා ආය අර සලු අරගෙන ආයිවාඩියුුණ. දෙවනි පාරත් ඇවිල්ලවාඩියු. තුන් එනි යාමි බුදුරජාණන් වහන්සේ ආයමත් ධර්ම දේශනාව කටන්ගත්තා. බොහෝ පිරිසක් තාාර්ත්‍රිත් තුන් එනියාමෙත් එල්ලි වෙනකම් මේ බණහානු. මේ බමනත් හිත පිහිටවාගෙන බොහෝම සද්ධහාවෙන් මේ දේශන අහන අවසන්න වනාා හිමිදිරිි උදැසන අරුණෝ දෙයක් සමඟ. තුන්්‍ය අම් හාාර්තුයක් පුරා සිදුකරපු ධර්ම දේශනනා අවසන් වන්න කොට බමන කල්පනා කරා දැන්නම් හිතහිතා ඉන්න. මම කොහො මහරිමේ ධරමය වෙනුවෙන් මේ ධර්ම පරිස්්කාරයක් හැටියට මේ සලුව පූජා කරනවා කියලා. ඒ සිතුවිල් හිතටාපු වෙලේම අරසලුව නමල අතට ගත්තා හිස මතතියාගෙන. සාධූ සාදු කියී කිය ඉදිරියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සගේ සිරිපතු ලබියස තමන්ට තිබිච්ච එකම සලූ. මේ බමනට බැමැණිය දෙන්නටම තිවිච්ච් එකම සලුව, බුදුරජාණන් වහන්සගේ සිරිපතු ලබියස පූජා කළ මහාහඬින් සතුටෙක්. මමදිනුවා 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 කිය සතුටෙන් සාදු කාරදුන්න. මමදිනවා මමදිනවාගෙනකොට බඳුම රජරුව තර පිරිසාතරරි වාඩි වෙලායි. රජ්ජරෝ තැතිගත්තා දි කෞද දිනුව මගේ රාජ්‍යවත් අල්ලගත්තද. මං මේ බණහානාතරේ කෞද දීනුව කියල රජ්ජුරුවන්ට වෙන දෙයක් හිතනේ. රජ්ජුරෝ ලගහිටි රාජ පුරුසයට කිව්වා ගිහිල්ල හොයල බල්පං කෞද මේ ම දදිනවා මදදින මොකද මේ හේතු ක කියල හොයාගෙන රෙන්කි. ඕහ ිල්ලා අ බමුණනාලාගට ගිල්ල පැත්තක කරන්නගහ ැහිව මොකද මම දිනුව මම දනවා කිය. ඔහ කිව්වා අනේ මටයි. මගේ බැමණියට අයි තිබුණ එකම සලුව මම මේ සලෝ පූජා කරා මම දිනුවක මම ඒ මසුරුකම ලෝභකම ජයගත්තා මට තිබිච්චි එකම සලෝ ම බුදුහාන්දුරන්ට පූජා කරනේ සාධෝ සාධූ කියවා මේක රජ්ජුරුවන්ට කාරණි කිව්වට පස්සේ රජතුමාගේ හිත පැහැදුනා. එදා රජතුමා මේ බමුණට විතා වටිනා සලු දෙකක් හැෑගිර ඇරිය. නිවසටම රාජපුලුසෙක් අතේ සලු දෙකක් තෑගි කර ැරිය බමන්නටයි බැමණීට. එදා බමුණ කල්පනා කරා මේ තරං වටිනා සලු දෙකක් රජ්ජුරුුවන්ගේ මට තෑගි හැටියට ලැබුණේ බුදුරජාණන් වහන්සේට මගේ සලු පූජකරපු නිසා. ඒරිසා මේ සලු දෙකයිති බුදුරජාණන් වහන්සේට අදත්ම බණහන්නයන්. ගිහිල්ල අදම බනහාලා මේ සලු දෙකම බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා. පසුදත් මේ බමුණ මේ බමුණවර එකම සලුවක් තිබ නිසා ඔහ හැඳින්වේ ඒක සාටක බමුණ කිය. එකම සලුවක් තිබ බමුණ කියලා. එදත් මේ බමුණ මේ සලු දෙකාරගෙන බණහන් නැවිල්ලා බොහෝම සද්ධහාාවෙන් බණහලා අවසන් වෙලා සලු දෙකම බුදුරජාණන් වහන්සේට පූජකර. එදත් බන්ධුම රජ්ජුරුව මේක බලාගෙන හිටිය. තවත් හිත පැහැදුනා. පසුවදා රාජපුරුසය කතේ සලු හතරක් වටිනා සලු හතරක් ඒක සාටක බමුණට තෑගි කර ලැරිය. ඔහු ඊළඟ දවසෙත් බණහන්න ඇවිල්ල මේ සලු හතර බුදුරජාණන් වහන්සේට පූජා කරා. රජ්ජුරුව මේකත් බලාගෙන හිදිය. ඒළඟ දවසේ රජ්ජුරුව අමාත්‍යවරයකක් ලවා සලු අටක් ඔහොට තෑගි කර ලැරිය. මේ බමුණ කල්පනා කරා මට මේ වැඩි වැඩියෙන් ලැබෙන්නේ. මේම බුදුරජාණන් වහන්සේට පූජ කරපු නිසා මේක අයිති බුදුහාන්දුරන්ටමයි මමආද මේ සල අටම බුදුහාන්දුරන්ට පෝජ කරනව කියෙන ඊළඟ දවසෙත් බණහන්න ගිහිල්ල බනහලා ධරම පරිස්කාරය හැඩියට මේ සලු අටම බුදුහාදුරට පූජා කරලා බඳුම රජ්ජුරුවන්ට මේකත් දැනගන්න ලැබුණ ඊළඟ දවසේ සලු දාසයක් තෑගි කර ලැරිය ඊළඟ පාර සලු තිස්තකත් කරිය දැන් දෙගුණ තෙගුණ වෙලා ලැබෙන කොට ඒක සාටක බමුණ කල්පනාකර රජ්ජුරෝ වනත් හිතයි මට මේ වැඩි වැඩියෙන් දෙගුණ තෙගුණ වෙලා මේ වටිනා සලු ලැබෙන නිසා ම මේ ඔක්කොම බුදුහාදුරන්ට පූජ කරන්න මගේ කපටිකමකට කියලා රජ්ජුර වුණත් හිතාව. ඒ නිසා මම මටයි බැමිණියටයි සලු දෙකක් විතරත්තියාග නිිතුර ඔක්කොම් බුදු හාදුරට පූජ කරනවා කියලා, සලු තිස් දෙකක් ලැබිච්ච වෙලාවෙ. එයින් සලු දෙකක් පමණ ඔහු. ලබාගෙන ඉතුරු සලු තිහෙම බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. දැන් සලු දෙකක් තියෙනවා බමුණටයි බැමිණියටයි. මේ සලු දෙකින් උඩු කයි වසාගෙන දෙන්නම ඇවිල්ල බණහන. ඔය අතර සීත කාලය බොහොම සීත. මේ සලුවක් පොරෝගෙන සීතල දරාගන්න පුළුවන්කමක් නනිදා සීතලේ බොහෝ පිරිසක් බණහන. බඳුම රජ්ජුරුව දකිනවා ඒක සාටක බමුණ අර සලුව පොරෝගෙන බණහනවා. සීතලේ වෙවුලන. ඒ වෙලාවෙ තමන්ගි කරේ දාගෙන හිටියා රතුපාට රන් නූලෙන් වියපු කම්බිලියක් වටිනා ලක්ෂයක් වටින ඉතා වටිනා සලුවා. රජ්ජුරුව මේ ගුරෝසු කම්බිලි රතුපාට කම්බිලිය රජ්ජුරුවම අර ඒක සාටක බමුණට තෑගි කරලා ඔහට පෙරෙවවා ඔහු සීතලේ වෙවුල වෙවුල ඉන්නකොට. බලන්න මේ බන්ඳුම රජුරු කොච්චට සද්ධාවන්තදක කිය. එදා බණහාලා අවසන් වෙලා ඒක සාටක බමන කල්පනා කරා දැන් ධර්මයටට අනුවමහිත නම ඒ සාටක බමුණ කන කවු්ද මහාකාශිප මහරහතන් වහන්සේ කල්පනුවහිකට පෙර විපස්සි බුද්ධ සාසනි ඔහු කරපු පින්කම් මේ අපි කතා කරන්න ඔහු කල්පනා කරා මගේ මේ ඇස කණනාසය දිවසරීරයේ මනස මේ ආහිත නහයි නාමරූපයන්ෙන් හටගත්මීවක් ුණු වේෙනවා ඇස්වලිින් කඳුලු කංගොලින් කලාඳුරු නාසයෙන් හෝටු කටෙන්සේම. මේ නවදුරුකින් අසූචි වැගිලෙන කුණු කයක්නේ මම දරාගෙනන්න. මේ කුණු සරීරයක් වහගන්න මේ තරම් වටින ලක්ෂයක් පටින රන්න ූලෙන්වියපු කම්බිලිය මංවගේ කෙනෙකුට. මේක මට සුදුසුනේ. මේක සුදුසු මහාගුණේ ඇති ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මං මේ වටිනා. නූලෙෙන් වියපු සලුව උන්වහන්සේට වියනක් කරලා මගේ ඇතින්ම පූජකරගන් එහෙම කල්පනා කරලා. එදා බනහල අවසන් වෙලා පිරිස පිටත් වෙලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ගන්ධද කුටියට ගිහිල්ල වන්දනා කර ඉල්ලි මක්ක්‍රා ස්වාමීණී භාගිතුන් වහස බහන්සේගේ සුගන්ධ කුටේ. උබහන්සේ සිංහ සේයාවෙන් සැතපෙන තැනට ඉහලේ මට මේ වටිනා රතුූ පාට කම්බිලිය මේ රන්න නූලෙෙන් වියපු වටිනා මේ සලුව. බුදුරජාණන් වහන්සේ සිංහසේයාාවෙන් සැතපෙන තැනට ඉහලින් මට වියනක් කරලා පෝජා කරන්න උ වහන්සේ මට අවසරදේ. බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. බොහෝම සතුටෙන් බුදුගුණම සිහිකර කර තමන්ගේ අතිම්ම බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කටියේ වියනක් හැටියට කංවිලියේ උන්හන්සේ සිංහසේයාවෙන් සැතපෙන තැනට ඉහල සකස් කරලා බොහෝම සතුටෙන් සාධකාරදිදී ුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පිටත් වෙලා ගියා. එදා දහවල් බන්ඳුම රජතුමා බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න්නා. ඇවිල්ල ගන්ධකුටියට ඇවිල්ල වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කරනකට දැක්කා තමන් ඒක සාටක බමුණට ඊය දවසේ පූජාකරපු මේ වටිනා කම්බිලිය නේද මේ බදදුහාන්දුරංගි කුටේ වියනක් හැටියට බැඳලතිය. සාමිණී භාග්‍යතුන් වහන්ස අර රතුපාට රන්නූලෙන් වියපු මේ කම්බිලිය මමයියේ. ඒක සාටක බමුණට පූජ කරානොය. බුදුරජාණන් වහන්සේ වදාල් රජතුමන පිය රජතුමනි. ඊ ඒ පූජාකරපුයේ වටිනා රන්නූලෙෙන් වියපු මේ කම්බිලි අද උදෑසන. ඒක සාටක බමුණ. මේ විදිහට වියනක් හැටියට සකස් කරලා තතාගතයන් වහන්සේ වෙනුවෙන් පූජා කරල ගිය මේක දැනගත්ත රජතුමා මේඒක සාටක බමුණගෙන තවතවත් පැහැදිලා ඔහුව මාලිගාවට කැඳවල ඔහුට ගම්වරයක් ලබාදීලා ඔහු නිවසක් ද ඔහුට නොයක් තෑගිබෝගදේලා ඔහුට බොහෝ පින්දහම් කටයුතු කරමින් ඒ ජීවිතේ ගත කරු රජුරු හුට අනුග්‍රහ කරන්නටේතු. මේක සාටක බමනා බැමිණිය ඊට පස්සේ බොහෝ පින් දහම් කටහිුතු කරගෙන ඒ ජීවිතයේ ගත කරලා ආයමත් දෙව්ලෝ ඉපදන්න දැම් මේ කල්ප අඩුුවකට පෙර කරපු පින්කට්ටිකක් අපි මේ කතා කරේ එහෙම දෙව්ලොව ඉපදිලා කෝනාගමන බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අතර ආයමත් මනුස්සලෝක ඉපදම ඒ තමයි මේ මහා බද්්‍ර කල්පය උබදන්න වවා කකු සඳ ෝනාගමන කාශ්‍යප පි සරණගේ ගෞත බදු හදර එතකොට කෝනාගම්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල කාශි බුදුහන්ඳරු පහලවෙන්න පෙර ආයි මනුස්ස ලෝකෙට ඒ ඇවිල්ලා ඉපදුනාා ඒත් නගරේ සාමාන්‍ය මනුස්සෙ කැටීට ඉපදනා කරේ සලුවක් දාගෙන යන ඒ වෙනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක්සිවුරක් මහන උන්හන්සේ පාන්සකූල රිෙදිි කෑලිය එකතු කරලාසිවරක් මහනු මේ සිවුරේ වාටිය කොටසට රෙදි මදි වෙලා උන්හන්ස සිවර මහනය එකක් නැවැත්තුව. ඒ අතර එතනින් යනවා මේ තරුණය යනකොට හු සාමාන්‍ය සලුවක් ලේන්සුවක් කරේදාගනයන්. මේ පසේ බුදුරජාණන් වහන්සේ සිවුරක් මහනෝ දැකලා ඔහුට හිතුනා උහන්සේ සිවුර අති මහග නිදලා මේ කටයුතු නැවත්වයි රිදිිකෑලි මදි වෙලා දන්න. ගිහින් විමසන් ෝ නැකිල ිහිල්ල වන්දනා කර හෝ ස්වාමීනය අයු වහන්ේ. මේ සිවුරේ කටයිතුව මඟ නැවැත්තුව සිවර අවසන්ද ඒ වෙලාවකයා හිට තරුණය මේ සිවරේ වාටිය කොටසට රෙදිකෑලි මදි. ඒ නිසා මේ සිවර මහනකමන් නැවැත්තුව කිය. අනේ ස්වාමේ නහමනංග උබහන්සේ සිවර මහන එක නවත්තන්නේපා. මගේ මේ සලුව ඔබහන්සේට මං පෝජා කරනවා. එය මේ වාටිය කොටසට යොදලා සිවර සකස් කළ පණඩු ගහල සකස්කරගන්න කියලා තමන්ග කරේති බිච්ච සලූ පෝජා කරවා. දැ බලන්න කාශ්‍යප බුද්ධ සාාසන්නේ තමන්ට තිබිච්චේ එකම සලුවත් බුදුහාන්දුරට පෝජා කර ඒට පසේ තමන්ට ලැබිච්ච ලැිච්ච සලු බුදුහාන්දුරුව වෙනුවෙන් බුද්ධ ාසනය පූජකරා වටි කම්බිලියේ බුදුහාදුරට වියනක් කළ පෝජකරා. ඊට පස්සේ ආයමත් දෙව්ලොවී මනුලොව ඇැවිල්ලා ඒ ආත්මිත් පසේ බුදු කෙනෙක් චීවරයක් මහන වෙලාවේ තමන්ගේ කරය තිබිච්ච සලුව ඒසිවරේ වාටිය සකස් කරන පෝජකර එතකොට බලන්න මේ විදිහට සවුරු සකස්කරගන්න රිෙදිිපෝජා කරලා තමන්ගේ එකම සලුවත් බුදු කෙනෙකුට චීවර හැටියට පෝජා කරලා එවැනි සසර රැස්කරගත්ත මහා පින් නිසා තමයි මේ ගෞතම බුද්ධ ශාසනයේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේට බුදු කෙනෙක් දරාගෙන හිටිය මහා පාන්සකුල චීවරයක් දරන්න තරන් වාසනාව ලැබන් මහාපොළුව තුන් වතාවක් කම්පාවෙච්ච. බුදු කෙනෙක්ගේ බුදු සිරුර ඉස්පර්ශ කරපු ඒ උතුම් මහා පාන්සකුල චීවරේ තමන්ට පොරුවන්න දරන්න තරන් පින ලැබුණේ සසර කරපු මේ මහා පින්කන් නිසා තිය නිසා මහාකාශව මහරහතන් වහන්සේ ඒ ජීවිතේ උන්හන්සේ බොහෝ පින්දහම් කරගත්තා ඒ ආත්මයේ සිදුවීමක් සඳහන් වෙන ඒ බිරිඳ නැගනයක් සමඟ දෙන්න ර්ඩු එවී හිටිය මේ සාමියන්ගේ නැගනියයි ඒ ජීවිතයේ තමන්ගේ බිරිඳයි. ඒ රණ්ඩුවව ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් පින්ඳ පාත වැඩිය නිවසට. අර නැගනිය දැන් මේ බිරිඳත් එක්ක දෙන්න රන්ඩුවේව ඉන්නකට නැගනිය දැක් දැකලාේ ස්වාමිියෝ හොම ඉන්න කියලා ගේ ඇතුළට ගහිලා පාතරී අරගෙනගිහිල්ලලා දානය පාත්තරයට බෙදලා. අර දෙන්න ර්ඩුවෙන් අතරම මේ නැගනයවිල්ලා පසේ බුදුරජාණන් වහන්සේට පාතරී පූජ කරලා ඒ වෙලාවේ, පාර්ථනාවක් කරා මේ වගේ මේ මගෙත් එක්ක මේ අ රඩු එල්වී ඉන්නකොට දවේශය තරහාව කේන්තියත් එක්කනන්න. මේ වගේ මේ සැතිරයක් නං ආයි මත් මට සසර මේ වගේ අයයි දකින්නවට ලැබෙන්න්නපා. මේ වගේ කාන්තාව ආයි සසර උපදින උපදින ආත්මයකවත් මට මුණ ගැහෙන්න්න නංගේපා කෙරාර නැගනී ප්‍රාර්ථනක් කර. මේ පාතරීෙන් ධාන පූජ කරලා මේ පාර්ථනාව කරනකොට අර බිරිඳට තවත් කේන්තිකයා. පිනේද මේ මං මාත්‍රික කේන්තියෙන් මේ ධන පූජ කරලා කරපු ප්‍රාර්ථනාව හැටි කියලා කේතියත් එක්ක ගිහිල්ලා අර පාත්තරට ධන පූජකර පාතර ඉල්ලගත් ස්වාමි කෝදන්න කියල උදරල්ල වගේ ගත්තා. අරගෙන කේන්තිය කියන්නේ අර ධානටික හැලුව හලලා වටපිට බලනකොට දැක්කා. ගඳ ගහන මඩගොඩක්තිබා අර මඩ ටිකක් අරගෙන පාත්තරයට දාලා මෙන්න කියලා පසේ බුදුහාදුරන්න මඩටික පෝජ කරට දාන පූජ කරන කොටත් පාත්තරයට මඩ ටිකක් දාල පෝජ කරන කොටත් පසේ බුදුරජාණන් වහන්සේගේ මෝනෙ කිසිීම ඉරියවක වත් වෙන සක්කන්නේ උහන්සේලා නිකේෂි උත්්‍රමයන් වහන්සේලා ඒ වෙලාවෙ අර නැගනිය කියා හිටියා නුඹ මොකක්ද මේ කරගත්ත මහා අපරාදේ නුබ මාතෙක්ක රන්්ඩු වෙලා මගත්තෙක් ඇතිවෙච්ච ප්‍රශ්ණිට මේ ආරයන් වහන්සේ කුමක් කරන්නද. ඒවගේ උතුමන් වහන්සේ නමකට නුබ මහා අපරාධයක් නේද මේ කරගත්තේ. බනිනවනම් මටබරින්න ගහනවනම් ගහන්න මොකක්ද මේ කරගත්තෙකය. එහෙම කියනකොට මේ බිරිඳට හිතු නහෝමං කරගත්තද. මගේ අතිං ලොකු පාපයක් සිද්ධ වන අකුසඩයක් සිද්ධ වුණා නොවිද කියලා අනේ සාමීනි මට සමාවෙන්න කියලා. ආයමත් පාත්තරේඉල්ලගෙන අර මඩ ටික හෝදලා සුවද පැන්දාලා සඳුන්ගල්වල අර දුර්ගන්ධේ පාතරයගි වත් කරලා ප්‍රනීත විදිහටම දානය පාතරයට බෙදලා මී පැනිිද්දාල පූජ කර පූජ කළ පාර්ථනාවක් කරා ස්වාමීනි මට සසරෙ නිවන් දකිනතේ. ම මගේ සරීරයෙන් සමන්පිච්ච මල් සුවඳ පැතිරේවා. මගේ මොකේෙන් නිල් මහනල් සුවඳ පැතිරේවා කියලා ප්‍රාර්ථනා කරා එතකොට ඒ ප්‍රාර්ථනාව කරපුේ බිරිඳ ඒ කාලෙ අර මහාකාශිප මහරහත්තන් වහන්සේ ඒ එදා සසරේ ගිහි කල ඒ තමන්ගේ බිරිඳර එතකොට මේ බොහෝ කාලෙකට පෙර කෝනාගමන බුද්ධ ශාසනයක්ත් කාශිප බුද්ධ වාාසනයයක් අතර එතකට ඒ ජීවිතේ තමන්ගින් වෙච්චයි කාකුසලයක් තමයි ඒ අකුසල හැබැ ඒ ජීවිතය තමගින් වෙච්ච වැරදි තේරුම් අරගෙන බොහෝ පින්ඳහම් කරලා අහයමත් දෙවුලො ඉපදදුන්.ර අකුසල යටපත් වනා. හැබැයි යටපත් වනාට ආයමත් කාලික දිවිපාකදුන්. දැම් මේ අයි දෙවුලොව ඉපදිලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළවෙච්ච කාලේ. ආයෙමත් දෙව්ලොවි මනුලො ඉපදුනා. මනුලොව ඉපදුනා, මේ කෙන මහා කාශ මහරහතන් වහන්සේ හැටියට පෙරම්පුරාගණයනේ මහා පින්වන්ත කෙනා එදා නගරේ බරණැස බොහොම දනවත් සිටුවරයෙක් වෙලා ඉපදුන්. ඒ නගරම අර බිරිදත් බොහොම ලස්සන කාන්තාවක් වෙලාඉපදුම්. බොහොම දනවත් පවු්ලක දියනයා. නිසි වයස එන කොට විවහයෝජනාවක්කාව දෙන්නා විවහ කරලා ගෙදරට එක්කරගෙනාව. ගෙදරට ඇවිල්ලා ගෙට අඩිය තියනකොටම විවාවෙලා මුලු ගේම විශෝල දුරගන්ධයක් අසූචි ගඳක් පැතිරලා ගිය ශරීරෙන් ගඳක් පැතිරන්න අර අකුසල විපාක විපාක දෙන්න පටන්ගත්ත තනද පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ පාතරයට අර මඩ පූජා කර මඩදාලා පාතරී පූජාකරපු මේ කර්ම විපාක විපාකදුන්නේ අන්න එතනති විපාකදුන් විවාහවෙලා ගෙදරට ආපුද දවසේ මුළු සරීරෙම්ම ම දුරගන්ධයක් පැතිරෙන්ෙන පටන් ගත්ත. ඒ වෙලාවේ ඒ නෑදෑව ඥාතීන් කියා සිටිය මොකක්ද මේ කරගත්ත කාවද මේ විවාහ කරගෙන ගෙනා මුළු සිටු නිවසම අසූචි ගන්ඳයි මුළු දුර්ගන්ධයක් මේ කාන්තාවගේ සරීරෙන්න්නේ එද මේ විවාහ වෙලාවට මොකද එදාම ආපහු දෙමවපියන්ට බාරදුන්න. මෙයා අනන් ෙදරතියාගන්න බෑ මුළු ගේම ගඳ ගනාව කියලා ඒ දියනියග දෙමාපියන්ට ගියන්න කියලා බාරන්න ගෙතනට ගියාට පස්සග අයින දෙමවපියමොකද කරේ අපේ දුව විවාහ වනාට අපිට ධනේ තියෙනවා වෙන විවාාහයක් කරලා දෙනවා කියලා තවස් ස්වාමීකුට දෙවනි පාර විවාහ කරලද. විවාහ වෙලා ඒ ස්වාමියගේ ගෙදරටත්ගිහිල අඩිය තියනකොටම මුළුගේ පුරාම විශාල දුරගන්ධයක් පැතිරෙන පටන්ගත්තා ශරීරෙන් අසූචි ගදහමට පටන්ගත්ත. ඒ වගේ හත් වතාවක් විවාහ කරලා දුන්න කියල්. ඒ හත් වතාාවම මුළු සරීරයේ පුරාමි විවාහවෙලා ස්වාමියගේ නිවසට යනකොට මුළු ගේ මසූචි ගදහම්. අවසානයේ අර විදිහට මේ හත් වතාවමපහු ගෙදරට ගෙනල් ඇලිය. දෙැ මේ කාන්තාව කල්පනා කරා මේ මගේ අකුසලයක් ම මම කොච්චල් ගුණ හපත්ව ස්වාමියෙකක්ක විවාහාවෙන්න ගියත් මට මේ සිද්ධ වෙන්නේ පෙරකරපු අකුසලයක්වෙේ. ඔය අතරේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල. උන්න්නහන්සගේ ශ්‍රීදේයේෙ ආදාහනයෙන් පසුව ලැබච්, ධාතු න්වහන්සේලා තැම්පත් කරලා චෛත්‍යයක් හදනවා. පිංහතුනි කාශ්‍යප බදුරජාණන් වහන්සේ ධාතු විසිරෙන් අධිෂ්ඨාන කරන්න. එනිසා උන්න්නහන්සේගේ සාරීරික ධාතුන් වහන්සේලා සියල්ල ඒක ගනව එකට පිහිටන්. එනිසා එකම චෛත්‍යයි කෙන හැද. එනිසා විශාල චෛත්‍යයක් හදනවා කාශ්‍යපු බුදුරජාණන් වහන්සේගේ සරවචඥ ධාතු හන්සිල තැම්පත් කරලා. ඒ චෛත්‍යය බැඳගෙන යනකොට මේ කාන්තාව කල්පනා කරා මගේ ලගතියෙන ආභරන මේවදැම්මට වැඩක් නෑ. එක විවාහයක් අ හරිගියත්නෑ මටමකොට දාබර මන් මේ උක්කොම වනු කරලා හරන් ගඩුලක් සකස් කරලා චෛත්‍යයට පූජ කරනවා කියල හිතුව. හිතල තමන්ගේ තිබිච චාභරනු කෝම එකතු කරලා ඒවා වනු කරවලක් ගඩුලක් හදලා. ඒ ගඩොල සමන්පිච්ච මල් මත තියාගෙන් නිල් මානෙල් මිටි කේපයෙකුත් ඒේ මත තියාගෙන බුදුගුණ කිය කිය බොහෝම සද්ධාවෙන් කාශ්‍යක බුදුරජාණන් වහන්සේගේ ධාත තැන්පත් චෛත්‍යයට පූජා කරන්න කියා. ගිහිෙල්ලා ඒ වෙලා චෛත්‍යයේ ගඩොල් බැඳගෙන ගිහි අවසානින් එක ගඩුලක් මදිවිච්ච වෙලා. අර තමන්ගෙනනිච්චරාන් ගඩුල බොහෝම සද්ධාවෙන් චෛත්‍යයට පූජාකරන්න. මේ ගඩුල චෛත්‍යයට පූජා කරනවා සමගම. අර ස්වාමයට අර කලින්ම විවාවෙච්ච සාවාමියයට සිතුවිල්ලක් කාවා අර බිරිඳ කොහෙත් දන්නේ. විවාවෙච්ච. කොහෙත් දන්නෑ කියලා. සේවකයකට කිව ගිහිල්ලා හොයාගෙනන්න. ඇයි මොකද කරන්න කියලා. පණවිඩයක් යවන්න කිව ඇයට එන්න කිය. සේවකෙක් අතේ පණවිඩයක් ැරට පස්සේ ඇය පණවිඩයක් කිවවා මට දැ විවාහාාවෙන්ට බෑ මගේ ආබරනත් නෑ. මගේ ආබරන ොක්කොමං කාශප බුදුරජාණන් වහන්සේගේ ධතු තැපච් චෛත්‍යය වෙනුවෙන් රන් ගඩුලක් කරල පෝජකරා මට දැන් ආබරණන එ නිසා මට එන්න බෑ කියය. ඒවිලා මේ සාමිය ආබරණෙවලා පෙරහැරෙන් ආපහෝ අර බිරිදව තමන්ගේ සිටු නිවසට කැඳෝගෙනා. එහෙ මැවිල්ල නිවසට අඩිය තියනොකටම මුළු ගේම සමන්පිච්ච මලසුවඳින් සූනවත්තුනාින්. කතා කරනකොට නිල් මානිල් මල් සුවද පැතිරුුණාකය. බලන්න යම්යම් අකුසල විපාක සසර විපාකදින හැටි. එදකොට ඒ ජීවිතතේ ශාමිය බවට පත්වෙෙන්නේ අපේ බුද්ධ ශාසනය තතිය ශ්‍රාවකයන් වහන්ස වෙච මහා කාශ්‍යප මහරාතන් වහන්සේ. ඒ විදිහට ඒ ජීවිතතෙත් ගත කරලා මරණින්මත්ය ආයෙමත් මේ දෙන්න බොහෝ පෙන්දහම් කළ දෙවුලොව ඉපදන. දෙවුලොව ඉපදිලා ආයෙමත් මනුලොවට එනවා, කාශ්‍යපු බුද්ධ සාාසනය අවසන් වෙලා ඒ වෙනකොට බුද්ධශූර්ණය කාලයක්. මනුලවට ඇවිල්ලා නන්ද නමෙන් රජ කෙනෙක් හැටියට රජකන් කරා. ඒ රජ්ජුරෝ රාජ්‍ය කරන සමයේ පසේ බුදුරජාණන් වහන්සේලා පන්සය නමක් ඒ රාජ්‍ය වාසය කරා. මේ රජරෝ බොහොම සද්ධහමන්තයි මේ පසේ බුදුරජාණන් වහන්සේලා පන්සිය නමටම. තමන්ගේ මාලිගාවාවට රාජකී උද්‍යානය කුටි සෙනසුන් පන්සීයක් කරවලා මේ රජරෝ නන්ද කියෙන මේ රජ්ජුරුව තමන්ගෙම අතින් දානයේ සකස්කර කර බොහොම ගෞරුවෙන් දම් පිළිගවමින් බොෝ සද්ධාවෙන් පින්ඳහම් කරා පන්සීයක් පසේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන්. ඔහම කටයුතු කරගෙන ඉන්නකොට තමන්ගේ රාජ්‍යි කරැල්ලක් ඇතිවෙලා රජ්ජුරුවන්ට සේනාවාරගෙන කැරැල්ල සංසිද වන්න සිද්ධ වු. එහෙම යනකොටට තමන්ගේ බිසවට කතා කරලක් කිව බිසව මම කැරැල්ලක් සංසිධවන්න යනවා ඔබ මේ පසේ බුදුරජාණන් වහන් සේලා පන්සිය නමටම බොහොම ගෞරවෙන් උන්න්නහන් සේලාට සිව්පසෙන් ඇපවූ පස්ථාන කරමින් උන්න්නහන් සේලගේ දානමානාදී කටයුතු ගැන මං එනකං හොයා බලන්න ඕනෙ කෙල බරිඳට කටයුතු පවරලක් කැරැල්ල සංසිදවන්න ගිය. ඒගේ අතරයේ ටික කාලයක් යනකොට කාලෙි ගත වුණ. පස බුදුරජාණන් වහන්සේලා පන්සිය නමම් පිරිනිියොන් පෑව. උන්නහන්සේලාගේ ආදාහන කටයතු සිදු කරල ධාතුන් වහන්සිලා තැන්පත් කරල මේ බිසව චෛත්‍ය කෙරෙව්වා. රජ්ජරුව මේ කැරැල්ල සංසිඳවලා ආපහු තමන්ගේ රාජ්්‍යට එනකොට පසේ බුදුරජාණන් වහන්සේල පන්සිය නම පිරිනිිවන් පාල. මේ කාරණයේ දැනගත්තට පස්සේ නන්ද රජ්ජුරෝ කල්පනා කරා අහෝ. ඒත් සා මහා ගුණඇති පසේ බුදුරජාණන් වහන්සේලාත් පිරිනිවන් පෑවනම්. මගේ රාජ්‍යමං කොච්චර සද්ධාාවන් දුන්නහන්සේලාට මේ කොටි සෙනසුන් හදලා පූජාකරේ. මේ රාජ්‍යෙන් මට ඇති පලක්නෑ. මමත් ආපස පැවිද්ධෙන් පැවිදිවෙලා. මේ කාලි ගුණධර්මපුරනවා කියලා. මේ නන්ද රජතුමා එදා පසේ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑව කියන පණවිඩේ දැනගත්තට පස්සෙ කලකිරිලා. රාජ්‍ය අතහැරලා කේස් ්‍රැවුල් ඉිවත් කරලා තාපස පැවිදදිම් පැවිදිවනා. බුද්ධ ෂූර්ණ්‍ය කාලය තවස් පැවිද්දෙන් පැවිදි වෙලා තවස් පිරිකර අරගෙන හිමාල මහ වනාන්තරයට ගයාම තාපස පැවිද්දෙන් ගුණ ධර්මපුරාගෙන තවස් ජීවිතයක් අත කරනවා කියල්. ඒ වෙලා රජ්ජුරුව තවස් පිරිකර අරගෙන මාලිගාව අතහැරලා යනකොට බිසවත් අරමාලිගේ සැපසම්පත් ඇතහැරලා තාපස පැවිදදිම් පැවිදි වුණ. මේ දෙන්නම හිමාල මහ වනාන්තරේ තවස්ධම්පොරමින් බොහෝ බණ භාවනා කරලා මරණින්මත් දෙව්ල පදන. ඒ තමයි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ බවට පත්වන්න පෙර කල්ප ලක්ෂයක් පුරා මේයි සසරී කරගෙනපු පින්කං ගැන ඉතිහාස ධර්ම ග්‍රන්ථවල පොත්පත්තුළ සඳහන් වෙන තොරතුර. පිංහතුනේ අපි ඉදිරි දේශනාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගිහි ජීවිතය උන්හන්සේගේ පැවිදි භාවේ ඒවගේ උවහන්සගේ පැවිදි ජීවිතය තුළ උහන්සේ සිදුකරගත්ත මහා පින්කන් ගැන බොහෝ කාරුණා රැසක් අපි සාකච්ඡා කර. තින් මේ ඉතිහාස කතා ධර්ම කතා උහන්සේ ලගේ ජීවිත කතා තුළ කර්ම කර්ම පල ගැන ඒගේ උන්න්නහන්සේලාගේ පුුණ්්‍යවන්ත සසරකරපු පින්කන් ගැන් අපි ජීවිතලට බොහෝ කාරණනා එකතු කරගන්න පුළුවවා. තින් මේ ධර්මස්්‍රවනින් ඔබ රැස්කරගත් සියලුපින් ඔබ හැම දෙනාටම උතුම් ධර්මාාවබෝධය පිණිස නිවන් අවබෝධය පිණිස්ස ආශිරවා දෙයක් පාර්මිතාවක්ම වේවාවේවා සාධූ සාධූසාදෝ. අද ධර්මස්ශ්‍රවනෙන් ඔබ රැස්කරග සියලු පින්. සියලු දෙවියෝ සාධු කාරදිදිී මේේපින් අනමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවර් නාශිර්වාදයෝ බැම දෙනාටම ලැබේවා ලැබේවා කිලපි ආශිර්වාද කරනවා. ති අද මේ ධර්මාණු ශාසනාවේ පින්ම් බරදාය කති දරන්නටේ දෙෙන්නේ රද්දොළුව කොටුගොඩ ලාහුවල. පර ොබ එකක් හ නිවසේ විසූ මීට වසන නමේකට පෙරෙන්. ක් ොම්බර් මස විසි පස්සව නිදින පරල සැපත්වන ේදනු කුමරගගේ විනිස අප්පු ම ආදරණනිය පීතුමාට පින් අනමෝදාන් කිරීමේ අරමුණින්. ඒවගේ මීට වසර දහයකට පෙර පරලෝ සැපත්තුූ. ගේ ලිලියන් මාග්‍රට් ෙේර බ්‍ර මෑනියන්ට පින් අන මෝදන් කිරීම. ඒවගේ වර්ග පරම් පරාගත මිය පරලවගේ සියලූම ඥාතිීන් සිහිපත් කරල පින්දීම ඒ පංගතු අරම. කුමරගේ වින්ස ් හමි පියානන්ගේ භාාවේ සෙහි පත් කරමින්. මේ පින්තු ොන ස් ික් මධ්‍යස්ථාන වැඩ න්ස්වාමීන් හස වෙනත් පින්දධහම් ටයිුතු සිීදු කරනවා. ේවගේම තාලයේ ජනවා නගරයේ සිටින කුමාර්ගේ ලීත් ප්‍රියන්ත පුතනුවන් ලලිය දරු පිරිස සහ සහෝද හෝදර යන කතු වෙ ලා ධර්මාණ සන පින් බ දාය රනවා කුම ල ්‍ර න් හම තු පවල ැම . ോ പനസമ ർമ ാന ിനാശിര ത വേവ ക്കന പ്ാത്തന വകം ദർമ ോ ഹ ස നിു നിരോ ം്ത്യ තුും ධർമാ ോ യ ല േ ന ശിരവാതെ കാ ു നන්ത മහത്മ ത വസാന ධർമ േസന ന ലികാവ കാര മന് െ മതിനാട െ ്രാതന രීම. ഇതാലയ ജന കരെ തിച ുമാർ ലി ്രയන්ത തന ലേലയ വ ത മോ മ ് හන් ന ത് മനങ മ ന മ ന മ്. ධර්මශ්‍රවනයක ලක්වාසසි ලොවාසි හැම දෙෙනටමත් උතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්මදාන මේ පිනත් ධර්මශ්‍රවන මේ පිනත් ආශිර්වා දෙයක් පාරමිතාවක්ම වේවා ඔබ හැම දෙනාගෙන් පෞලොලමිය පටලවගේ සියලු ඥාතිීෙන් සාධ කාර් දි මේේ පින් අනුමෝදන් වෙෙත්වා එඒයගේ පරලවජීවිත සැපුවත්ඒේවා සුව පත්තේවා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියල පින් අනමෝදැන් කරන්න ඒමනං ඔබ හැම දෙෙනනාටමත් උතුම් නිවන්න අවබෝධේ පිණසම සල පිින්. පാರമිതාවක්മവේවාവെවා കിലപ ശിರവാത කරണ ಆకസഹಜബുമටထ തේവനග മിද್ധിക്ക പുഞഞන්തങങു മോതിത്വ ചిරරഹതുലോක സാസන ආකාസഹാಜബുമටထതെ വനග മഹിද್ധിക്ക പഞഞതങു മോതിത്වා ചిරන් ഹන්തു ദේസනങ ආකාസഹಜബുമටထതെ വനග മහිද್ധിക്ക പഞതങന ෝതിത്වා ചරන්රක්खන්തുතුවං සදා හැමදිනාටම සම්මා සම්බුදු സර് වස්සාන ධර්මදේශනා ජුටුබ් නාලිකාවස්සේ ඔබ ේශ්‍රවනය කළේ. රොද්දුළුවකොටුකඩ ලාහුවල පාර නුම්මර එකසේ දායි නිවසේ වෙසූ මීටමසර නවේකට පෙර, ඔක්තුොමර් විසි පස්තන දිර පටලෝ සපාත් කුමාරගේ විින්සන් අපපු හාමී අධරණිය පේතුමාට සහ. මීට වසර දායිකට පෙර පරලූ සපත්ගේේ ලලියන මාක්‍රට් පெරිராාතෑැබර මෞතුමිය ඇතුළු නමින් පරලූ සපත් වර්ග පරම්පරාාවේ සියලුමදිனாට පරලු සුගතිය පිණිස්ස වස්සාන ධර්මදේශනා ජටබ් නාලිකාවස් සේසිදු කළ ධර්මදානමය පින්කමයි. එවෙනුවෙන් පின்பර දායිකත්යගෙන කටතු කළේ ඉතාலிිය ජනවානගரே සිටින குුමාරගේ ලිත්පියන්ත පුතුනුවන් லேලිය දූදරුපිරිස සහ සහෝදරියන් තිදිෙන ඇතුළු වත් පිරිසයි. සිදුකලා වූ ධර්ම ධානමය කුසලයේ අනුභාව බලයෙන් එම පින්වත් පවුල සිලුම දෙනාට ප්‍රාර්ථනය බෝධියකින් සුක පටිපදාවෙන් චතුරාර් සත්‍යධර්මය අවෝධය පිණිසම නෙම ධර්මදාානමය කුසලය හේතු වාසනාවේවා. ධහමසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදෙස්කතව සිටින ඔබටක් ඔබේ ජංවතිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑැහිතමිතුරන් වෙඩුවෙන් පුුණ්‍යා අනොෝොතනා කිරීමට. සුජීවත්තු සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමට වස්සාන ධර්මදේශනා යු නාලිකාවෝස්සේ දයිකත්තු ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුවයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාගේට ඩින්තුුවයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාගේට දමම්ැස. සැමට තෙරුබන් සරණයි බින්දුවයි හතයි එකයි අටයි පනස් හයි පනස් හතයි දහතුළ. විින්දුවයි හතයි එකයි අටයි පනස් හයි පනස් හතයි දහතුළ. වස්සාන ධර්මදේශනා දිනපතා නවතුන ධර්ම දේශන ස්ශ්‍රමණය කිරීමට වස්සාහනු ධර්ම දේශනා අපගේ YouTubeු නැලිකාව දැන්ම සබස්ක්‍රයි් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.